kan, backing kan. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo bhagavato arahato sammāsambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi. Tutiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi. මාන කිරීම ආරම්භ කළා. පොළොන්නරුව රාජධානියේ සැලැස්ම සිටියම දකලා පොළොන්නරුව රාජධානිය ගැන අහලා කතා කරලා අපි ඒ දැකු ලැබුණු ආභාසයත් එක්ක දැනුමත් එක්ක තමයි අපි මේ වන්දනා ගමන ආරම්භ කළේ. ඒ නිසා අපිට තව ස්ථාන කීපයක් පොළොන්නරුවේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. පොත්ගුල් විහාරය අපි දැක්කා. දැන් ඔබ කවදා හරි දවසක පොතකින් පතකින් ඕන තැනකින් පොත්ගුල් විහාරය දැක්කොත් මේ පොත්ගුල් විහාරය පිළිබඳව අවබෝධයක් එන්න ඕන. විහාර සංකීර්ණයක් විදිහටත් පුස්තකාලයක් විදිහටත් පසුකාලීනව මේක බොහොම නම් දරාපු ප්‍රසිද්ධ වෙච්ච ස්ථානයක්. හැබැයි එකෙලේ ඍජුව මේක ගොඩනගපු රජෙක් කෙනෙක් ගැන කියවෙන්නේ නැහැ. නමුත් ඉතිහාසයේ පරාක්‍රම බාහුවට ලොකු නෑකම් ටිකක් පොළොන්නරුව ගැන කියද්දි තියෙනවා. ඒ නෑකම් ටික පොත්ගුලටත් තියෙනවා. ඒ නිසා ඒ වගේ බොහොම ඓතිහාසික වටිනාකම් තියෙන තැනක් අපි ඉස්සරහා දකින පිළිරුව බොහොම ඓතිහාසික පිළිරුවක්. අපි දැන් ඒකත් බලාගෙන යනකොට යමු. ඓතිහාසික පිළිරුවක් පරාක්‍රම බාහුව රජුගේයයි කියන විශ්වාස කරන ඓතිහාසික පිළිරුවක් අපිට බලන්න ලැබෙනවා. ඒකට විවිධ හේතු විවිධ කාරණා කියනවා විවිධ විවිධය කියලා. ඒකට හේතු සාධක කීපයක් තියෙනවා. මෙයා මෙයා කියලා කියනවා විවිධය කියලා කියනවා. ඒ නිසා ඒ පිළිරුවත් අපි බලාගෙන අපි මෙතනින් පිටත් වෙලා තවත් ස්ථාන කීපයකට යමු. මේ බිමේ ඉඳගෙන මේ වැලිකඩ මත ඉඳගෙන අපි ප්‍රාර්ථනා කරමු. අපි හැදූ වැඩූ දෙමව්පියන්ට මේ පින් ලැබේවා. අපි දැසින් දැක ගන්න අපිට ලැබුණා. ජීවමාන කර ගන්න අපිට ලැබුණා. මේ බිමේ ඉඳගෙන මේ බිම එදා කොහොම තියෙන්නේ ඇද්ද? අද මේ පුංචි ප්‍රමාණයක් මතු කරලා තිබුණාට මේ වැහිච්ච කැලේ ඇතුලේ කොච්චර කතා මේක ඇතුලේ ඇද්ද? කොච්චර කිව්වනම් කතා කරන්න පුළුවන් නම් මේ පරිසරය කාලයෙන් වැලි තලාවෙන් වැහුණු කොච්චර දේවල් ඇද්ද? ඒ නිසා මතක තියාගන්න අපි එහෙම බිමකටයි ආවේ. ඒ පින් අපි හැදූ වැඩූ දෙමව්පියන්ට මගේ තාත්තා ප්‍රදාන ඔබේ ගුරු දෙමව්පියන්ට ලැබේවා. දුක් මහන්සියෙන් මේ බිමට ඇවිල්ලා සතුටෙන් සාමීච්චෙන් පංචශීලයේ සමාදන් වෙලා අපි කරනු ලබන මේ කුසල් බලයෙන් අපේ පරලොව ජීවිතයේ මෙලොව ජීවිතයේ සැපවත් වේවා. ගෙදර ඉඳගෙන ඔබව මේ ගමනට යොමු කළ මහත්තයා බිරිඳ සැමියා ඥාතීන් අම්මා තාත්තා විවිධාය ඒ සියලු දෙනා සුවපත් වේවා. මේ පින් ලැබේවා. බුදුන් දැක නිවන් දකීවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩංති ආයුවන් නෝ සුඛං බලංති. සනියක් ලෙස පොත්ගුල් විහාර ප්‍රතිමාව සලකනු ලැබේ. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ක්‍රිස්තු වර්ෂ 1153 1186 ප්‍රතිමාවක් බව සාම්ප්‍රදාය අනුකූල පිළිගැනීමයි. එහෙත් ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙයින් පුලස්ති අගස්ත්‍ය හෝ කපිල යන ඍෂිවරුන් අතරින් කෙනෙකු නිරූපණය වන බවය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. එය ග්‍රන්ථයක් බවත් ඉන් එය දරා සිටින්නාගේ පාණ්ඩිත්‍ය නිරූපණය වෙන බවත් බොහෝ දෙනාගේ අදහසයි. ඒත් එයින් විග්‍රහයක් නිරූපණය වන බව වන බවත් එය රාජ්‍යත්වයේ සංකේතයක් බවත් අදහස් ඉදිරිපත් වී තිබේ. අතේ තියෙන්නේ පොතක් කියලාත් කියනවා. අතේ තියෙන්නේ විග්‍රහයක් කියලා කියන්නේ රාජ්‍යත්වයේ සංකේතවත් කරන අර සෙන්කෝලේ වගේ මොකක් හරි එකක්. එහෙම එකක් කියලා කියනවා. පුලස්ති කපිල අගස්ත්‍ය කියන ඉසිවරු කියලාත් කියනවා. අපි ඒ වගේ තාක්ෂණයක් තිබිච්ච යුගයක්. ඊළඟට තමයි ගලින්
මේ සත්මහල් ප්‍රාසාද හදද්දි මේවා ගලින් නිර්මාණය කරලා මේවා තට්ටු දැම්මේ ස්ලැබ් දැම්මේ ගල්වල. ඒතර මේ ගල් කුට්ටි කවුද අරන් ගියේ? මිනිස්සු කෙනෙක්ද යෝධයෝ කෙනෙක්ද කොහොම කරේ? ඒතර මේවා මිනිස්සු කරපු වැඩ. එහෙනම් මේවට ඇවිල්ලා අපි අපේ මොලේ තරමට හිතන්න ඕනේ. නේද? අපේ මිනිස්සු ඉතිහාසය කරපු දේවල් කොහොම දේවල් තිබුණා? මේ නිර්මාණ මේවා වන්දින පුදන ගමන් දකින්න ගමන් කල්පනා කරන්න ඕන දෙයක්. ඊළඟට තියෙනවා පරාක්‍රමබාහු රජ සභා මණ්ඩපය. තියෙනවා පොළොන්නර යුගයේ ගල් කැටයමින් සුරකිව ඇති ගොඩනැගිල්ලක් ලෙස මේ පෙන්වා දිය හැකිය. මහල් පුනකින් යුක්ත මෙම ගොඩනැගිල්ල පහතම මාලය ජංගම ස්වරූපයෙන් දුත් ඇත්රු පෙළකින්ද දෙවන මහලය සිංහරු පෙළකින්ද තුන්වන මහලය වාමන රූප පෙළකින්ද කරසා ඇත. තුන්වන මහලෙහි කැටයම් සහිත ගල් කණු පේරියකින් සඳකට පහනක් සහ කොරවක් ගල් වලින් වාල ඔහම ඇතුල් වෙන්න ඔතන ගේට්ටුවේ. වාල ඔහම ඇතුල් වෙලා එන ගේට්ටුවේ. නැටි කඩලා මල් අරගෙන කවුරුත් එන්නේ ආපු කටේකට එන්න. අපේ කටේ දේ නැහැ. ඔය ඉස්සරලා ඉන්නේ අපේ. කොහොමද? පේලියට එන්න. ඔය මල් මේක දාන්න මගේ අතන. අතන මම දාන්න. එන්න. ඉස්සෙල්ලා මේ වන්දනා කරන් ඉන්න. සම්මා සම්බුද්ධ විද්‍යා සරණ සම්පන්නෝ
Aham samma sambuddho vijja sarana sampanno subhato loka vittoro pujakale neti kaadala paham patwala ne diviso bhagava araham samma sambuddho vijja sarana sampanno Aham samma sambuddho
sukato loka vidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati sakato bhagavata dhammo sanghittiko akariko eri passiko bhagavaiko pacchattam vedi dhammo Supatipanno bhagavato sabba sangho Ujjupatipanno bhagavato sabba sangho Nyayapatipanno bhagavato sabba sangho Samichipatipanno bhagavato sabba sangho Yadidam chattari purisa yuga Yatta purisa pukkala Esa bhagavato sabba sangho Ahuneyo pahuneyo Kakkineyo anjali karaneyo Anuttaram punya ketam Rupasarami Vangsa vichetiyam sabbam Sattvatani supatisthitam Saridikadatu mahabodhi Ling wedama karanawa ambagama jambugama astigama bhogagama bandagama kiyala gam pahakata buddhamanduru wedama karana. Damadiva giyaata passe e vistare api katha karana. Ehema wedama karala buddhamanduru piliwelin enawa chunda karmara putraya ge avasana daaniya walandala buddhamanduru enawa kusinaraawata. Buddhamanduru e kusinaraave eka aathma bhavayaka කුසිනාරාව මුල් කරගෙන ඒ රාජධානිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඒක ආත්මභාවයක සක්විති රජ කෙනෙක් වෙලා රාජ්‍ය කළා කියලා. එසා බුදුහාමුදුරන්ගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා මේ කුසිනාරාව වගේ පුංචි තැනකට පොඩි රාජ්‍යයකට ඇයි ඔබ වහන්සේ මේ වඩින්නේ පිරිනිවන් පාන්නේ කියලා. ඊට පස්සේ කියන එක පුංචි තැනක් නෙමෙයි මම සක්විති රජ කෙනෙක් වෙලා එක කාලෙක මම ඒ ප්‍රදේශයේ සක්විති රජ කෙනෙක් වෙලා ඉඳගෙන මුළු ලෝකෙම පාලනය කළා. කුසිනාරාවට බුදුහාඳුරු වඩිනකොට කුසිනාරාවට ඇවිල්ලා උපවර්තන සල්ලුයනේ සල්ගස් දෙකක් අතරේ බුදුහාඳුරු සැතපෙලා අන්තිමට සැවැත් නුවර ගියාට පස්සේ කුසිනාරාව ගියාම පිරිනිවන් මංචකේ ඉන්නවා බොහොම කම්පා වෙලා ඉන්න ප්‍රධාන දායකව ආනන්ද හාමුදුරුව සුභද්‍ර මේ අයගේ රූප පිරිනිවන් මංචකේ යටින් තියලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ උනත් බලුවම් බලා ගන්න පුළුවන් අඹලා තියෙනවා මූර්තිමත් කරලා තියෙනවා එසා බුදුහාඳුරෝ මේ පිරිනුවන් පාන වෙලාවේ සුභද්‍රගේ අභද්‍ර වචෙන් සාන්තිම ශ්‍රාවකයා විදිහට සුභද්‍රත් සසුන් ගත කරලා සුභද්‍රරාජ නිවන් දකින්න පිළිවෙල හදලා දීලා බුදුහාඳුරෝ පිරිනිවන් පාව දානවා ආනන්ද හාමුදුරු ළඟම අඬා ඉන්නවා පෘථග්ජනයි ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ ඇස් දෙක ආයි අරින්නේ කියලා කියනවා ආනන්ද හාමුදුරු හයියෙන් අඬනවා එහෙම කියලා බුදුහාඳුරෝ දැස්ස පියාගා ඒක හරි සජීවී දෙයක් දැනෙන දෙයක් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දැස බියාගෙන බුදුහාමුදුරන්ගේ ආදාහනය මේ අප පිරිනිවන් පා වදාලාට පස්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරය බුද්ධ ශ්‍රී ශරීරය Thank you.
tua ini guam geli. Desekaran wahanse wagema kitri sasana sobana sabda පුරණ නොවී හැම දෙන එක් වෙන්නයි මහසෑමලු වේදී සාදු කියන්නයි තුන් සිත කාගේත් සංවර වේවා පිං සිත තව දුර තත් වැඩි වේවා මෙහි හැම දෙන සංවර වේවා එහෙම සිතාගෙන සාදු කියත්වා දහමට පිනට ඔබේ ඔය සිත දෙන්නේ මංගල මහසෑ නලල තින් වඳින්නේ දෙවියන් අහසේ සාදු කියන්නේ මගේ දැසින්ගේ දසුන දකින්නේ දෙවියන් අහසේ සාදු කියන්නේ මගේ දැසින්ගේ දසුන දකින්නේ ලලාට ධාතුව සසරට පින්බර බුදු ගුණ තේජා පාමින් වැඩහිඳ කේශ ධාතු ළඟ නමමින් නලලත වඳිමු පින්වත කවුරුත් සේරුවාවිල ආව වටපිට හරියට ඇත සිරියාව පතුරාලං නෙමි බුදු ගුණ රාව සාදු හඬින්ගෙන දෙමු ගං ටාව සාදු හඬින්ගෙන දෙමු ගං ටාව මානස විල මැද පුෂ්ප තටාකේ ඉසවන් බහදුරු ගුණයායයි පේන මායිමේ සසර දනව්වේ වන්දනීය සම්බුදු ගියයි නිරතුරු සද හම් මල් මකරන්දය මහද තුල තරු මල් පායයි ඥාන විශේෂිත සීල සුපෝසිත සම්බුදු පාළඟ මාසිතු විලි තරු මල් යායයි මාසිතු විලි තරු මල්යායයි මොහඳුරු බැස්මේ දෙවි පසු බැස්සේ මාවත දිනනා අයුරු සොයා සහතුරු වැල් පරිවාරිත සඳසේ මාවත දිනනා අයුරු කියා
නිරතුරු සදහම් මල් මකරන්දය ලෝක ජනී ජාන තුඩාංග තියා විසිතුරු කළ නික්ලේශී මාවත සදහම් නම දීමි සිරස නමා සදහම් නම දීමි සිරස නමා මුනිඳු ගෞතම අපති ලෝගුරු බුදු රැස් ලොව දාස අතවිදු සුමුදු බුදු වාද නිං සදාසෙත ලොවට සිරි සැප සතුට සෑදු පුබුදුවන මුනි ගුණය කැටිකොට උතුම් සෝමාවතිය සෑදු දකුණු දළදා සමිඳු වඳිනෙමි දෑත නළලේ තබා සාදු දෑත නළලේ තබා සාදු සසර බව දුක නසාලෝතුරු අමනිවං සිරි සැපත සෑදු විසිරති ලොවේ පැතිර පවතින නිමල සංබුදු වදං සෑදු සොඳුරු සෝමාවතියේ වැඩහිඳ නිතිනි සුදු බුදු රැසින් වීදු දකුණු දළදා සමිඳු වඳිනෙමි දෑත නළලේ තබා සාදු දෑත නළලේ තබා සාදු නීක සුවඳින් යුතු කුසුම්ගෙන සෑය බඳවට සරසවන්ටයි සෝක දුරුවන සෑසි මුනි ගුණ රැඳුණු කුඩි වැල් එල්ලවන්ටයි ලෝකයට ආලෝක ලැබදුන් මුනිඳු සෑයට එළිය දෙන්ටයි සෝමාවති මහසෑ සරසා සාදුනාදෙන් ගිගුම් දෙන්ටයි සාදුනාදෙන් ගිගුම් දෙන්ටයි